විවිධ දේවල් කතා කරාට සෞඛ්‍ය අමාත්‍යවරයෙකු සෞඛ්‍ය අංශ මේ මෙනතේ කිසිදු අන්දමකින් මේ මූලාශ්‍රය මොකක්ද කියන එක පිළිබඳව සොයාගෙනත් නැහැ ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්න කටයුතු කරලා නැහැ ඒ වගේම අපි වගකීමෙන් කියනවා මුල් වටේ කොරෝනා පාලනයෙන් පස්සේ මේ කොරෝනා මර්ධනය කිරීම සඳහා ඇති කරන ද ජනාධිපති කාර්යසාධක බලකාය පසුගිය වස්තුවානුව තුල රැස් වෙලාවත් නැහැ 2020 අප්‍රේල් මාසයේ 20 වෙනිදා තමයි එක්සත් ජාතිපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ COVID-19 වල දෙවන රැල්ලක් ලෝකේ පුරා පැතිරුණා ඒත් අවදානම ශ්‍රී ලංකා වාසී ජනතාවටද රජයටද මුණ දෙන්න සිදු වෙනවා කියන කාරණේ පෙන්වේ. එතුමා එදා බොහොම පැහැදිලිව පෙන්නවා මුහුණු ආවරණ සහ වෙන්ටිලේටර් කොහොමද එකතු කරගන්නේ ඒ වගේම ඇඳම් වැඩි කරන්නේ ඒ වගේම IDH එකේ විශේෂයෙන්ම තවත් එක වාට්ටුවක් වැඩිපුර ඉදිකිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් විසින් ප්‍රකාශ කරා. ආණ්ඩුව මේ පිළිබඳව සලකා බැලුවද කියන එක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද COVID-19 මුල් වටේට මොන දුන්නා මුල් වටේදී මේ මර්ධනය කරගැනීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එකතු වෙලා කටයුතු කරා. එතනින් ලබාගත් ජයග්‍රහණයත් එක්කලා ලෝකෙට උදම් අනමින් රටේ ජනතාවට උදම් අනමින් ඉන්නට කටයුතු කර ඇරෙන්නට එතනින් එහා දෙවන රැල්ලට මුහුණ දීම සඳහා සූදානම් වුණේ නැහැ. ඒ සඳහා පාලනය සිදු කරේ නැහැ කියන එක ඉතාමත් පැහැදිලිව අද වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්කලා පිළිමෙමු වෙනවා. දැන් මේ තත්ත්වෙ වෙන්න ඉස්සරලා අපේ එක්සත් ජාතිපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා දිනකට අවම වශයෙන් PCR ටෙස්ට් 5000ක්වත් සිදු කළ යුතු වෙනවා කියලා. එතකොට මේක කියපුවාම මේගොල්ලෝ අපිට විහිළු කරා ටෙස්ටින් 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 කියක විහිළු කරා. රනිල් වික්‍රමසිංහ වරින් වර කිව්වා ටෙස්ටින් 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 තුම්වතාවක් මේකම දෙයි කිව්වා. මේකේ අවශ්‍යතාවය තේරුණා. මේ ආණ්ඩුවට මේක තේරලා තියෙන්නේ දෙවනි රැල්ල ආවට පස්සේ අද බරපතල තත්ත්වෙට මුහුණ දුන්නට පස්සේ. මෙච්චර මාස ගන්න ආග්‍යා මේ කියන කාරණේ මේකේ බරපතලකම මේගොල්ලොන්ට තේරුම් ගැනීමට අපහසුත් වුණා කියන එක ඉතාමත්ම පැහැදිලි වෙනවා. මේ පහුගිය 7 වෙනිදා ආණ්ඩුව PCR ටෙස්ටින් 5000 සිදු කරලා තියෙනවා. මේට ප්‍රථම ආණ්ඩුව සිදු කරලා තියෙන මේ පසුගිය කාල පරිච්ඡේදයේ තුලම ටෙස්ටින් 1300ක 1500 අතර ප්‍රමාණයක් කියලා සෞඛ්‍ය අන්තනින් වාර්තා වෙනවා. මනන්ද පහුගිය වකවානුව තුලම ආණ්ඩුව මේ පිළිබඳව අවධානයක් යොමු කරන්නේ සිංහරාජ අඩවිය හරහා වනාන්තරේ කපන්නට කපලා පාර හදන්නට ගත උනන්දුව තරම්වත් ජනාධිපතිවරයා ඇතුළු අංශ රාජ්‍ය අංශයේ මේ පිළිබඳව අවධානය යොමු කරේ නැහැ කියන චෝදනාව අපි ඍජුවම ආණ්ඩුවට එල්ල කරනවා. දැන් මේ දෙවන රැල්ලේ ඇති වුණේ කොහෙන්ද මූලාශ්‍රය කොහෙන්ද කියන එක අද වෙනකොට ආණ්ඩුවට කියා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද බ්‍රැන්ඩෙක්ස් කියලා එකවතාවක් කියනවා. එකවතාවක් කියනවා බ්‍රැන්ඩ් ඉන්දියානුවන්ගෙන් ආපු එකක් කියලා. එහෙම නැත්නම් තව එකක් කියනවා මේ බ්‍රැන්ඩෙක්ස් ආයතනය තුල මේ හමු වෙච්ච ආසාදිත කාන්තාවට ප්‍රථම තවත් කාන්තාවන් තවත් සේවකවුන්ට මේ රෝගී තත්ත්වය වැළඳිලා තිබ්බා කියලා. තව සෞඛ්‍ය අංශවලින් කියන ආරක්ෂක අංශවලින් කියනවා ප්‍රථම රෝගී තනත්තිය මේ කාන්තාව කියලා. මේ කාන්තාවට විවිධ විදිහට පරිභව සිදු කිරීම සමාජ මාධ්‍ය ජාලා තුළ සිදු වුණා. නමුත් මේ විවිධ දේවල් කතා කරාට සෞඛ්‍ය අමාත්‍යවරයෙකු සෞඛ්‍ය අංශ මේ මෙනතේ කිසිදු අන්දමකින් මේ මූලාශ්‍රය මොකක්ද කියන එක පිළිබඳව සොයාගෙනත් නැහැ. ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්න කටයුතු කරලා නැහැ. ඒ වගේම අපි වගකීමෙන් කියනවා මුල් වටේ කොරෝනා පාලනයෙන් පස්සේ මේ කොරෝනා මර්ධනය කිරීම සඳහා ඇති කරන ද ජනාධිපති කාර්යසාධක බලකාය පසුගිය වස්තුවානුව තුල රැස් වෙලාවත් නැහැ. අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරනවා. ආණ්ඩුවට කියනවා රටේ ජනතාවට කරුණා කරලා පැහැදිලිව කියන්න අවසන් වරට මේ ජනාධිපති කාර්යසාධක බලකාය රැස් වුණේ කවදාද? මේ පිළිබඳව සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ගත තීන්දුව తీරන මොනවද? ඒ සම්බන්ධව පවත්වන ලද වාර්තා මොනවද? ඒ වාර්තාවන් පිළිබඳව රටේ ජනතාවට පැහැදිලි කරන්න කියලා අපි බොම් පැහැදිලිම ආණ්ඩුවට කියනවා. මොකද ආණ්ඩුව හිතාමතාම මේ වගකීම පැහැර හැරලා වෙන වෙන සෙල්ලම් වල යෙදුණා. ඒ වෙන වෙන සෙල්ලම් වල යෙදීමින්
COVID-19 වෙනත මාරාන්තික මේ කොරෝනා වසංගතය පිළිබඳව අවධානය පැත්තකට දැම්මා. මේ අවධානය නැති කරලා මේගොල්ලෝ වෙනත් මාතෘකාවකට ගියා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ රටේ තියෙන බරපතලම ප්‍රශ්නය කොරෝනා ප්‍රශ්නේ ව්‍යවස්ථා ප්‍රශ්නේ නෙමෙයි. නමුත් ආණ්ඩුව ප්‍රධානම ප්‍රශ්නය බවට පත් කරගත්තා මේ ව්‍යවස්ථා ප්‍රශ්නේ. ඒ නිසා හදපු ව්‍යවස්ථාවකුත් නැහැ, කරපු වෙන සංශෝධනයකුත් නැහැ, කරපු වෙන වැඩකුත් නැහැ. කතා පැවැත්වුවා පමණයි. මේ කාල පරිච්ඡේදය තුළ කොරෝනා මර්ධනය කිරීම සඳහා රජය වගකීමෙන් යුක්තව මේ කොරෝනා මේ ජනාධිපති කාර්ය බල සාධක බලසකාය රැස්වෙන්නේ නැහැ, ක්‍රියාමාර්ග ගත්තෙත් නැහැ, සැලැස්ම සකස් කරෙත් නැහැ. අද ඒකේ විපාක රටේ ජනතාවට භුක්ති විඳින්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ මම අහපු ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කියලා ඉවරලා මම සෞඛ්‍ය අමාත්‍යවරයාටත් රජයටත් ඉතා ඕනෑකමින් බලපෑමු කරමින් ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි. අපි හැම වෙලාවෙම රටේ ක්‍රියාත්මක කරේ නීතිය සාමය සමග ප්‍රජාතන්ත්‍රවාදී. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වීමේදී මිලිටරි පාලනයක් ඇති නොවිය යුතු කියන එක අපි හැමදාම එදා ඉඳලම අපේ ස්ථාවරයේ තිබුණා. ඒ නිසා සමහර උදවියට ආසාව තියෙන මිලිටරි ක්‍රමයකට මෙගින යන ඒකාධිපතිත්වයට ගිරියන. මේ 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරලා තියෙන කෙටුම් පතත් එක්කලත් නිර්මාණය වෙන්නේ ඒකාධිපතිත්වයක් ඒකාධිපතියෙක්. ඒ ඒකාධිපතිය සකස් කිරීම සඳහා යන ගමනේ මේ ක්‍රියාදාමයන් එක්කලා ඉතාමත්ම පැහැදිලිව පිළිඹු වෙනවා. රටේ ජනතාව මේක තේරුම් අරගන්න පරක් වීම පිළිබඳව අපි කනගාටු වෙනවා.